දැන් කාලය හොඳ වෙනකොට දැන් බලන්න දැන් අපේ ප්‍රපක්ෂණ ලොකු ප්‍රශ්නයක් කළා තිබිච්ච ගලි බවුසරයක් හිටියා. දැන් ඒ ගලි බවුසරේ අපිත් එක්ක ඉඳලා වඩිවේල් සුරේෂ් මන්ත්‍රීතුමා ගියා එහා පැත්තට. දැන් අද බලන්නකෝ දැන් සිද්ධ වෙලා තියෙන දේ. ගලි බවුසරය අද තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරගෙන අධිකරණ තීන්දුවත් එක්ක ගෙදර යනවා. ගලි බවුසරය වෙනුවට සමග ජන බලවේගය නියෝජනය කරන්න යුද ටැංකියක් හෙට අනිද්දාට අපේ පාර්ලිමේන්තුවට එනවා. ගලි බවුසරය වෙනුවට යුද ටැංකියක්. ඒ යුද ටැංකිය තමයි අපේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා. මුජිබ රහමාන් මන්ත්‍රීවරයා සංශෝධන ඉදිරිපත් වෙන අවස්ථාව බෙදුම් නඩු සම්බන්ධයෙන් ඊළඟට බැංකු මගින් ප්‍රදානය කරන ණයත් බර අඩු කර ගැනීමේ විශේෂ විධිවිධාන රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ නියෝග ඇතුළු කීපයක් පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාව. අපි තන උදේ ඉඳලා මේ පිළිබඳව විවිධ අදහස් විවිධ මත විවිධ විශේෂඥ අදහස් ඉදිරිපත් වුණා. ඉතින් මේ වගේ සාරාංශයක් හැටියට අරගෙන ලුහුණින් කතා කරනවා නම් දැන් කීප දෙනෙක්ව දැන් මේ ඉන්ධන බෙදා හැරීමේ අලෙවි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තිබිච්ච ඒකාධිකාරය නවත්තලා ඒකට ඒ ක්ෂේත්‍රයට විවිධ කණ්ඩායම් වලට එන්න ආරාධනා කරලා ඒක ඒකාධිකාරයේ බිඳ දැමීමේ ක්‍රියාවලියක් තමයි අනුගමනය කළේ කියන එක. ඒක මාර වැඩක්. දැන් අද මේ වෙනකොට රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 5000කට ආසන්න ප්‍රමාණයක් බිඳ වැටලා තියෙද්දි අපේ රටේ මේ යාන්ත්‍රණය සකස් කරපු පරිණතල නීතිගත සංස්ථාව ඇතුළු ඒ ආයතනයන් වල ඉහවහා ගිය දූෂණයන් නවත්තන්නේ නැතුව ඒ ආයතනය අකර්මණ්‍ය කරලා වෙනත් ආයතන වලට මේ රටේ ඒ අවස්ථාව ලබා දීම මම හිතන්නේ මේ ආණ්ඩුව ඒගොල්ලන්ගේ ජයග්‍රහණයක් හැටියට තමයි සලකන්නේ. ඉතින් එහෙම මේක හැම දෙයක්ම පිටස්තරයින්ට එන්න කියලා ලබා දීම මේ ආණ්ඩුව ඒකෙන් බේරීමේ වචනේ තමයි ඒකාධිකාරය නැති කිරීම කියන සංකල්පය යටතේ තමයි එහෙම කරනවා කියලා කියන්නේ. දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා ලොකු ආන්දෝලනයකට ලක් වෙච්ච වීසා අර්බුදයත් එහෙමම දෙයක්. දැන් කොහෙවත් අදාළ නැති ඉන්දියානු සමාගමකට ආරාධනා කරලා හැම වීසා එකකින්ම ඩොලර් 18ක් ඒ පිටස්තරයකට යන්න කටයුතු සලස්වලා ඒක අපේ රට විසින් කරන්න පුළුවන් දෙයක් අදාළව නැති වෙනත් පිටස්තරයකට පවරලා දීමත් මම හිතන්නේ මේ ඒකාධිකාරය නැති කිරීමේ සංකල්පයේ මත මේගොල්ලෝ අනුගමනය කළා වෙන්න පුළුවන්. හැබැයි මේකේ පාඩු වෙන්නේ කාටද? දැන් තිරන්නලස් මහත්තයා ඒක එහෙම කළාට මේක බලපාන්නේ අපේ සංචාරක ක්ෂේත්‍රයට. එතකොට සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන්නේ මේ වර්තමාන ආණ්ඩුවේ හරින් ප්‍රාන්දු ඇමතිවරයා. එතකොට අපිට ආරංචි වෙනවා හරින් ප්‍රාන්දු ඇමතිවරයා ඊයේ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව විරෝධය පළ කරලා හරින් ප්‍රාන්දු ඉල්ලා අස්වැන්නලා අස්වනාලු තමන්ගේ අමාත්‍යාංශය. ඉතින් ඇත්තටම හරින් ප්‍රාන්දුට මේකෙන් ප්‍රශ්නයක් වෙනවනම් සංචාරක අමාත්‍යාංශයේ හරින් ප්‍රාන්දු මහත්තයා බලාපොරොත්තු වෙන ටාගට් වලට යන්න බැරි නම් හරින් ප්‍රාන්දු මහත්තයාට මේක තේරෙන්න තිබුණේ මේ පාර්ලිමේන්තුවේ මේ මතවාදයේ සංවාදයේ ඇති වෙලා අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මේවා පාර්ලිමේන්තුවේ කතා කරලා අදහස් ඉදිරිපත් කරලා අර ගුවන්තොටුපොළේ යකා නටපු තරුණයා ඒ ගුවන්තොටුපොළේ යකා නටද්දී ඒවා සිද්ධ වෙලා මේක කුණු වෙලා කුජිත වෙලා මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා මේක සියල්ල මේ මුළු රටම දැනගත්තට පස්සේද හරින් ප්‍රාන්දු ඇමතිවරයාට තමන්ගේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙන්න හිතෙන්නේ කියන එක මම මේ අවස්ථාවේදී අහන්න ඕනේ. හරිනම් සංචාර ක්ෂේත්‍රයට සංචාර කර්මාන්තයට ආදරය කරන ඇමතිවරයෙක් හැටියට හරිනම් හරින් ප්‍රාන්දු මහත්තයා හෙට දවසේවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕනේ. ඔව් මගේ සංචාරක ක්ෂේත්‍රයට මේ වීසා ප්‍රශ්නය නිසා ප්‍රශ්නයක් වුණා. ඒ හරහා සංචාරකයන්ගේ පැමිණීම ආධාරමත් වුණා. වසරකට රුපියල් ඩොලර් මිලියන් 80-40ක වගේ ආදායමක් වෙනත් කණ්ඩායමකට යන්න ගියා. මෙතන යම් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා තමයි. එහෙම කියලා මම ආරාධනා කරනවා හරින් ප්‍රාන්දු මහත්තයාට මේ පිළිබඳව කරුණාකරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න කියන එක ඔය බොරුවට ඉල්ලා අස්සුනා. අරවා මේවා අර ගේ ඇතුලේ ඉඳගෙන ගේ ඇතුලේ ඔට්ටු වෙන්නේ නැතුව
ඔව් කළු සාටකයකුත් දාගෙනම ඇවිල්ලා ඒ කටයුත්ත කරා නම් හොඳයි කියන එක මම මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. ඉතින් ඒකම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, තමුන්නාසන මම කියන්න ඕනේ සාමාන්‍යයෙන් කාලේ හොඳ වෙනකොට අර බඹරේ වැල්ලෙත් කරගෙන ඕලු. ඒක තමයි ඒ කෙනෙකුගේ කාලේ හොඳ වුණාම බඹරේ වැල්ලෙත් කරගෙන ඕලු. දැන් සාමාන්‍යයෙන් තියෙන ග්‍රහාපල සේරම දුර වෙලා ගිහිල්ලා සාමාන්‍යයෙන් කාලේ හොඳ වෙනකොට හැම දෙයක්ම හොඳ වෙනවා කියලා කතාවක් තියෙනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපේ මෙතුමා අපේ වඩුවේ සුරේෂ් මහත්මයාට මම කියන්නේ දැන් කාලය හොඳ වෙනකොට දැන් බලන්න දැන් අපේ ප්‍රපක්ෂණ ලොකු ප්‍රශ්නයක් කළා තිබිච්ච ගලිබවුසරයක් හිටියා. දැන් ඒ ගලිබවුසරේ අපිත් එක්ක ඉඳලා වඩුවේ සුරේෂ් මන්ත්‍රීතුමා ගියා එහා පැත්තට. දැන් අද බලන්නකො දැන් සිද්ධ වෙලා තියෙන දේ ගලිබවුසරය අද තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරගෙන අධිකරණ තීන්දුවත් එක්ක ගෙදර යනවා. ගලිබවුසරය වෙනුවට සමග ජන බලවේගය නියෝජනය කරන්න යුද ටැංකියක් හෙට අනිද්දාට අපේ පාර්ලිමේන්තුවට එනවා. ගලිබවුසරය වෙනුවට යුද ටැංකියක්. ඒ යුද ටැංකිය තමයි අපේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා. මුජිබ රහමාන් මන්ත්‍රීවරයා අපේ සමග ජන බලවේගයට සම්පතක් කළා හිටු මන්ත්‍රීවරයෙක්. හොඳ ප්‍රහාරකෙක්, හොඳ කතිකෙක්, හොඳ අදහස් දක්වන්නේ. අන්න ඒ නිසා තමයි ගරු අඩුවේ සුරේෂ් මහත්මයා කාලය හොඳ වෙනකොට බම්බරේත් වල්ලේ කරකිනවා කියලා කියන්නේ. ගලිබවුසර යනවා, යුද ටැංකියක් එනවා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අනාගත ජයග්‍රහණය පිළිබඳ සුබ නිමිත්තක් කර නිමිත්තක් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු හැටියට අපිට විශාල සතුටක් කියන එකත් අපි මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. ඉතින් ඒකම දැන් අපිට ආරංචි වෙනවා. දැන් අපිට ආයෙත් දැන් අර දිගින් දිගටම ලෙඩ දැම්මා. ඒ ඩයනා කුමාරි හාමිනේ මේ සමග ජන බලවේගයේ ලොකු තනතුරක් ඉසුළු අය අපිට නාම යෝජනා දුන්නේ එතුමිය. ඒ නිසා එතුමිය අහෝසි නම් අපේ මන්ත්‍රී ධූරත් අහෝසිය. ඒ වගේ සංකල්පයක් තර්කයක් ගොඩනගන්න හදන බවක් දැන් හිමින් හිමින් පේනවා. ඉතින් මම කියන්න කැමති 2020 පෙබරවාරි මාසේ ඉඳලා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි සමග ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ රංජිත් මද්දෝ බණ්ඩාර. සමග ජන බලවේගයේ නායකයා හැටියට කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණය, මේ අපි නියෝජනය කරන පාර්ලිමේන්තුව සඳහා යන මැතිවරණය සඳහා නාම යෝජනා 2020 මාර්තු මාසේ ලබා දෙන්නේ රංජිත් මද්දෝ බණ්ඩාර කියන මහලේකම්වරයා. ඒ රංජිත් මද්දෝ බණ්ඩාර කියන මහලේකම්වරයාගේ යටතේ තමයි අපි නාම යෝජනා ලබාගෙන අපි නාම යෝජනා අස්සම් කරන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම මත ඒ අවස්ථාවේදී මෙම නාම යෝජනා පත්‍ර අවලංගු කරන්න කියලා. ඒ වෙලාවෙත් අපේ කකුලෙන් ඇද්දා. සමග ජන බලවේගයේ වෙනුවෙන් තරඟවාදීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා පත්‍ර අවලංගු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ උපදෙස් මත ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ගොනු කළා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඒ පෙස්සම නිෂ්ප්‍රභා කරලා මේ නාම යෝජනා නීත්‍යානුකූලයි කියන දේ ප්‍රකාශ කරලා ඒ වෙලාවේ තීන්දුවක් දීලා දෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව අතිරේක විනාඩි 3ක් හම්බ වෙනවා. තව්පීක් ගරු මන්ත්‍රීතුමාගේ ඒ අනුව තව විනාඩි 4ක කාලයක් තියෙනවා. ඒක තමයි කාලය හොඳ වෙනකොට වෙලාව තව තව වැඩියෙන් ලැබෙනවා කියන්නේ ඒක තමයි. මේ අපේ මන්දෝ වඩුවේ සුරේෂ් මහත්මනි කාලය හොඳ වෙනකොට විනාඩි පවා වැඩියෙන් ලැබෙනවා. ඔබතුමාගේ දැන ගැනීම සඳහා මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්න ඕනේ. එතකොට මැතිවරණ කොමිසමට මේ පිළිබඳව පැමිණිලි කළා. අපේ මන්ත්‍රීකම් අහෝසි, මේක නීත්‍යානුකූල නොවන නාම යෝජනා පත්‍රයක්, නීත්‍යානුකූලව නොවන පක්ෂයකින් නාම යෝජනා දීලා තියෙන්නේ කියලා මැතිවරණ කොමිසමටත් ඒ වෙලාවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මැතිවරණ කොමිසමත් පිළිගත්තා මේක නීත්‍යානුකූල නාම යෝජනා පත්‍රයක් නොවේ, මේක නීත්‍යානුකූලව ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයක්. ඒ නිසා මේකෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට කිසිම බාධාවක් නැහැ. ඩයනා ගමගේ කියන තැනැත්තියට ඒ ඔය කියන ආකාරයේ ලේකම්කමක් තනතුරක් වගකීමක් නැහැ කියන කාරණය මේ ඒ මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් පිළිගනු ලැබූ අවස්ථාවක තමයි ඒ වගේ තේරිලා ආපු මන්ත්‍රීවරු හැටියට තමයි
අපි මේ කටයුතු කරන්න කියන එක මේක මේ අවස්ථාවේදී අපි හැම මම මතක් කරන්නට කැමතියි. ඒකම අපි ගොඩනගපු තර්කය තමයි එක්සත් ජාතික පක්ෂයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි 2020 ඉඳලා අපි එක්සත් ජාතික පක්ෂයට සමාජීය ගාස්තු ගෙවලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් විය යුතු වන්නේ නම් අපි එක්සත් ජාතික පක්ෂයට සමාජීය ගාස්තු ගෙවන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂයට සමාජීය ගාස්තු ගෙවලා නැහැ. අපි අපේ සමාජීය ගාස්තු ගෙවලා තියෙන්නේ සමග ජන බලවේගයට කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. ඉතින් ඇත්තටම අවසාන වශයෙන් අපි ඒ නිසා ඩයනා කුමාරී මැතිණියට හිටපු මන්ත්‍රීතුමියට අපි මේ අවස්ථාවේදී දනුම් දෙන්නේ ඒ ගොනු කරන ඒ තර්ක සියල්ල ඔබතුමියම බැහැර කරගන්න ඒවා තර්ක නෙවෙයි. ඔබතුමියගෙන් අපි නාම යෝජනා අරගෙන නාම යෝජනා අස්සන් කරලා අපි ආවේ නැහැ. දැන් මෙතන සුජිත් සංජය මන්ත්‍රීතුමත් ඉන්නවා. ශරීර ප්‍රමාණයෙන් ඉතාම විශාලයි. ඒකම අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඉන්නවා. ශරීර ප්‍රමාණයෙන් මේ දෙන්නම අඩි 6 පැනපු බඩු දෙකක්. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩිය තියෙනවා. ඔව් ඔව්. ඒ විනාඩිය ඇති. මේ ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල මන්ත්‍රීවරු දෙන්නේ. හැබැයි ඩානා ගමගේ මැතිණිය බාන්න ඒ දෙන්නට කරපු අරියාදුව පාර්ලිමේන්තුව මාසයක් තහනම් කරා. ඒ ඇඟට ඇවිල්ලා රණ්ඩු වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුට ඇමතිවරියකට නොගැලපෙන ආකාරයේ හැස්රීම් ප්‍රදර්ශනය කළා. ඇය විසින් ඇයට කාන්තාවකට නුසුදුසු ආකාරයේ ආරෝපණ නාමයන් නවයි ගලිබවුසර් කියලා කියන්නේ එතුමිය ඇති කරගත්ත අපේ මන්ත්‍රීවරයෙක්ම හදපු නමක්. ඉතින් මහජන නියෝජිතවරයක් හැටියට ඇමතිවරයක් හැටියට කාන්තාවක් හැටියට ඇය ඒ වගේ ආරෝපණයන් ඒ වගේ නාමයන් ඇගේ දාගන්න තරම් මම හිතන්නේ ඇය මන්දබුද්ධික වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවරත් මම හිතන්නේ ඒක ගෞරවයක්. පාර්ලිමේන්තුවේ තිබිච්ච ලොකු හිසරදයක් අපේ සමග ජන බලවේගයට තිබිච්ච ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපිට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් ඉවර වෙලා ගලිබවුසරයක් ගිහිල්ලා අපිට යුද ටැංකියක් ආවා කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.